ගිහියන් සඳහා පුහුණුව ගිහියන් සඳහා පවතින මාර්ගය ගැන ඔබ බොහෝ විට විමසා ඇත. ගිහි ජීවිතයේ පහසු හා අසීරු යන දෙකින්ම යුතුය. එය ගත කිරීම දුෂ්කරය. නමුත් තේරුම් ගැනීම පහසුය. එය හොඳින් ගිනියම්ව රත් පැහැගත් ගල් අඟුරු කැටයක් අතැතිව මැසිවිලි කියා ගනිමින් මා වෙත එන ඔබට අඟුරු කැටය විසි කර දමන මෙන් මා විසින් පැවසීම වැනිය. ඒක කරන්නට මට බැහැ. මට උවමනා එය සීතල වීමටයි යනුවෙන් ඔබ පවසා සිටින්නේය. නමුත් ඔබ කළ යුත්තේ එක්කෝ එය විසි කර දැමීමය නැත්නම් ඉවසීම පුරුදු කිරීමය. පවුලේ උදවිය නිකම්ම අතහැර දැමිය හැකිද? එය විසි කර දමන්නේ කෙසේද? ඔබ අසන්නේය. ඔබේ ඇලීම ඉවත් කර දමන්න. ඔබ බිජු දැමෝ කිරිල්ලියකට සමානය. වාඩි වී හිඳගෙන ඒ බිජු රැකීම වෙනුවෙන් ඔබට වගකීමක් ඇත. එසේ නොවුවහොත් ඒවා කුණු බිත්තර බවට පත්වෙයි. ඔබේ පවුලේ සමාජිකයන් විසින් ඔබ අගය කරනු ලැබීමත් ඔබ එක්කෙක් හැටියෙන් ක්‍රියා කරන්නේ මන්ද කියා ඔවුන් විසින් අවබෝධ කර ගැනීමත් ඔබට අවශ්‍ය වෙයි. එහෙත් ඔවුන් එසේ නොකිරීමට පුළුවන්. ඔවුන් දරන ආකල්පය නොරිස්සන සුළු වැසීගත් මනසකින් යුත් එකක් වීමට පුළුවන්. පියා හොරකු නම් පුතා එය අනුමත නොකරයි නම් ඔහු නරක දරුවෙක්ද? ඔබට හැකිතරමින් හොඳට කරුණු පැහැදිලි කර දෙන්න. අවංක උත්සාහයක යෙදෙන්න. ඉන්පසු එය අත්හැර දමන්න. ඔබට වේදනාවක් ඇති වී වෛද්‍යවරයා වෙතට ගිය විට වෛද්‍යවරයාටත් ඔහුගේ ඖෂධවලටත් සුවයක් ලබා දිය නොහැකි නම් එය අත්හැර දමනු විනා ඔබට කළ හැක්කේ කුමක්ද? මගේ පවුල මගේ පුහුණුව වශයෙන්ගෙන ඔබ කල්පනා කරන්නෙහි නම් මමත්වය කේන්ද්ර කොටගත් එවැනි අදහස් දුකට හේතුවකි. ප්‍රීතිය සොයා එක්ව හෝ තනිව විසීම ගැන කල්පනා නොකර හුදෙක් ධර්මයට අනුකූලව ජීවත් වන්න. ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා බුදු දහම පිහිට වෙයි. නමුත් අප මුලින්ම කළ යුතු දෙය භාවනා පුහුණු කර ප්‍රඥාව දියුණු කිරීමයි. වතුර පිරි බඳුනකට ඔහේ හාල් ටික හලා ඒ සැනින්ම බත් ලබා ගැනීමට ඔබට නොහැකි වෙයි. ගිනි මෙලවීමත් වතුර රත් කිරීමත් ඔබ විසින් කළ යුතු අතර බත තැම්බීම සඳහා බතට ඇතිතරම් වේලාවක් ඉඩහළ යුතුවද ඇත. ප්‍රඥාව ඇතිකරගෙන සත්වයන්ගේ කර්ම බලය සැලකිල්ලට ගනිමින් යථා පරිදි ගැටලු විසඳා ගැනීමට හැකි වෙයි. පෞල් ජීවිතය තේරුම් ගැනීම නිසා සත්වයන්ගේ කර්ම බලය ගැනත් හේතුඵල ක්‍රියාදාමය ගැනත් සැබෑ ලෙස ඉගෙනීමට ඔබට හැකි වෙයි. එමගින් ඔබේ අනාගත ක්‍රියාදාමය ගැන ප්‍රවේශම් වීමට ඉටා ගැනීමත් ඔබට පුළුවන් වෙයි. කණ්ඩායමක් භික්ෂු ආරාමයක් හෝ විවේකාශ්‍රමයක් තුල භාවනා පුහුණුව එතරම් අපහසු දෙයක් නොවේ. අනුන් හා එක්ව භාවනා කිරීම මගහැරෙන විට ඔබ බෙහෙවින් ඒ ගැන කැළඹීමට පත්වන්නේය. නමුත් ගෙදර ගිය විට ඔබට එය අපහසුවක් වෙයි. කම්මැලි බව හෝ වේලාවක් නැති බව ඔබ පවසා සිටින්නේය. ඔබේ පෞද්ගලික ශක්තිය ඔබෙන් බාහිර අනුන් වෙත අවස්ථාවන් හා ගුරුවරුන් වෙත විහිදුවා හරිමින් ඔබ එය පාවා දෙන්නේය. හුදෙක් අවදිවන්න. ඔබේ ලෝකය මවාගන්නේ ඔබමය. භාවනා කිරීමට ඔබට අවශ්‍යද? නැතහොත් එපාද? විමුක්තිය වෙත යොමු කෙරෙන විනය දියුණු කරගනිමින් භික්ෂූන් වන අප අපේ ශික්ෂාවන් හා පැවිදි පිළිවෙත් කෙරෙහි වෑයමක් ඇතිකරගත යුතුවක් මෙන් ගිහි පුද්ගලයන් වන ඔබ විසින්ද එසේම කළ යුතුය. තම නිවසේදී භාවනා පුහුණු කරන විට
මූලික ශික්ෂාවන් පිරිසිදුව රැක ගැනීමටත් ඔබ උත්සාහවත් විය යුතුය. කය වචන දෙක හසුරුවා ගැනීමට වෑයම් කළ යුතුය. නියම වෑයමක යෙදෙන්න. පුහුණුවද නොකඩවා කරගෙන යන්න. වරක් දෙවරක් වෑයම් කර එයින් සිතට සාමයක් ඇති නොවු නිසා භාවනාව අතහැර නොදමන්න. ඔබේ සිත ඒ සඳහා දිගු කලක් ගත විය යුතු නොවන්නේ මන්ද? සම්පූර්ණයෙන්ම ඔබ යටත් කරගෙන සිටීමට ඔබේ සිතට කෙතරම් කාලයක් ඔබ ඉඩ දී තිබුණෙහිද? ඒ සංසුන් කිරීම සඳහා මාසයක් හෝ දෙකක් ගත වීම පුදුමයක්ද? මනස පුහුණු කිරීම අපහසු දෙයක් බව කිව යුත්තක් නොවේ. අශ්වයකු මෙල්ල කරගත නොහැකි විට ඌට ටික කලකට කෑම නොදී ඉන්න. ඌ එවිට මෙල්ල වෙයි. හරි මග යාමට පටන් ගන්නා විට කෑම ස්වල්පයක් දෙන්න. අප අනුගමනය කරන දිවි පෙවෙතෙහි අලංකාරය නම් මනස පුහුණු කිරීමට ඇති හැකියාවය. අපේ සැබෑ වීර්යයෙන් අපට ප්‍රඥාව වෙත එළඹිය හැකිය. ගිහි ජීවිතය ගත කරමින් ධර්මය ප්‍රගුණ කිරීමට නම් කෙනෙකු ලොව තුළ විසුවත් සිය පැවැත්ම ඊට ඉහලින් පවත්වා ගත යුතුය. මූලික ශික්ෂාවන් පහෙන් පටන් ගනු ලබන ශීලය ඒ සඳහා මුළුමනින්ම වැදගත් වෙයි. එය යහපත් සෑම දෙයකටම දෙමව්පියන් වැනිය. සන්තාපේ හා අසහනේ හේතු ඉවත් කරමින් මනසේ පවතින වැරදි තුරන් කර දැමීමට පදනමද එය වෙයි. ශීලය සැබවින්ම ශක්තිමත් කරගන්න. ඉන්පසු අවස්ථාවක් ලත් හැම විටම ඔබේ විධිමත් භාවනාව පුරුදු කරන්න. භාවනාව සමහර විට හොඳින් පවතී. සමහර විට එය එසේ නොවේ. ඒ ගැන කනස්සලු නොවන්න. එය දිගටම කරගෙන යන්න. සැකයක් ඇතිවුවහොත් මනස සම්බන්ධ අනික් සියලු දේමෙන් එයද අනිත්‍ය බව අවබෝධ කරගන්න. අප දිගටම මෙසේ කරගෙන යන විට සමාධිය හටගනී. ප්‍රඥාව වැඩිම පිණිස එය උපයෝගී කරගන්න. කැමැත්ත හෝ අකමැත්ත හටගන්නේ ඉන්ද්‍රිය ස්පර්ශයෙන් බව දැන ඒවා කෙරෙහි නොඇලෙන්න. ප්‍රතිඵල හෝ ඉක්මන් දියුණුවක් සඳහා උත්සුක නොවන්න. ලදරුවකු මුලින්ම කරනුයේ බඩගෑමය. ඉන් පසු ඇවිදීමටත් ඊටත් පසු දිවීමටත් ඉගෙන ගනී. ඔබේ සීලයෙහි ස්ථිරව පිහිටා භාවනා පුහුණුව කරගෙන යන්න.